අස්වැසුම තව තදේරක් ලෙස ගිනුම් තහවුරු කරගත් ප්‍රතිලාභයෙන් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළව රුපියල් මිලියන 709.5ක මුදලක් බැංකු වෙත මෙවන විට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහන් සේමසිංහ පවසනවා. ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභී ගිනුම් සඳහා එම මුදල් බැර කරනු ලබන බවත් අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව ප්‍රතිලාභී පවුල් 11,62,245කට අදාළ රුපියල් මිලියන 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මෙවන විට රජය ගෙවා තිබෙනවා. අභ්‍යාචන සහ විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරනු ඇති බව රජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර ආබාධිත පුද්ගලයන් සඳහා මේ වසරේ සිට සහන ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පවසනවා. බලාපොරොත්තු වෙන ආබාධිත ප්‍රදාය ශක්තිමත් කිරීම. විශේෂයෙන්ම ආබාධිත පනත මේ වසර අවසන් වීමට පෙර අපි සම්මත කරගන්නා පාර්ලිමේන්තුවේදී සමාජය තුළ අවශ්‍ය කරන සියලුම අයිතිවාසිකම් ලැබෙන ආකාරයෙන් තමයි අපි ඒක සකස් කරගන්නේ. සංඥා භාෂා පනතත් ආබාධිත මාලිකම් කාර්යාලය තුලින් මේ වෙනකොට සම්පූර්ණ අවශ්‍ය කරන කටයුතු කරලා තියෙන එකත් මේ වසර තුල අපි සම්මත කරගන්නවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන. ඒ තුලින් සංඥා භාෂාව ශක්තිමත් කිරීම තුළ ආබාධිත ප්‍රජාවේ ප්‍රධානතම පිරිසක් ප්‍රශ්න තියෙද්දි සුබ සාධනයට මුදල් කප්පාදු කරනවා කියලා මෙව දේශපාලන පක්ෂ දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල කරනකොට වැඩි කරලා තියෙන සෑම දැන් අස්වැසුම තුලත් වැඩි කරලා තියෙන වගේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් අපි වැඩි කරලා තියෙන රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.